අද අපි ස්වරුවියන් ගැන අකුරු සහ ඒවා හැදෙන ආකාරය බලමු. ඒ දෙමළ බසින් උයිර්මේ එළතෙකල් යනුවෙන් හඳුන්වනු ළමයි. ස්වර ව්‍යංජන අක්ෂර 216ක් ඇත. මෙතෙන් සිට අපි ඒවා බලමු. අද අපි ස ස්වර ව්‍යංජන අක්ෂරය හැදෙන ආකාරය සහ ඊට අදාළ උදාහරණ බලමු. මෙම ස අක්ෂරය ස මෙන්ම ච සහ ජ ලෙසද උච්චාරණය වේ. අපේ මෙම වීඩියෝ නරඹන ඔබ අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ස්තුතියි. ඉච් එකතු කිරීම අ සමානයි ස. උදාහරණ සැට්ටෙයි ගවුම ඇඳුම. ඉච් එකතු කිරීම ආ සමානයි සා. උදාහරණ සාවි යතුර. ඉච් එකතු කිරීම ඊ සමානයි සි. උදාහරණ සිරහ පිහට්ටුව. ඉච් එකතු කිරීම ඊ සමානයි සි. උදාහරණ සීප්පු පනාව. ඉච් එකතු කිරීම උ සමානයි සු. උදාහරණ සුලහ කුල්ල. ඉච් එකතු කිරීම උ සමානයි සු. උදාහරණ සූරියන් ඉර. ඉච් එකතු කිරීම ඒ සමානයි සේ. උදාහරණ සෙඩි පඳුර. ඉච් එකතු කිරීම ඒ සමානයි සේ. උදාහරණ සේවල් කුකුලා. ඉච් එකතු කිරීම අයි සමානයි සයි. උදාහරණ මිසෙයි රැවුල. ඉච් එකතු කිරීම ඕ සමානයි සෝ. උදාහරණ සොට්කල් වචන. ඉච් එකතු කිරීම ඕ සමානයි සෝ. උදාහරණ සෝලම් ඉරිඟු. ඉච් එකතු කිරීම අව් සමානයි සව්. උදාහරණ සෞන්දර්යම් අලංකාරය. ස සා සි සි සු සු සේ සේ සයි සෝ සෝ සව්.